මාධ්‍යවේදී හිතවතුනි මම වසන්ත මුදලිගේ විධායක කමිටු සමාජික ජනාරගල ව්‍යාපාරය. අද දවසේදී ජනාරගල ව්‍යාපාරය මාධ්‍ය දැනුවත් කිරීමක් කරන්න හිතපු ප්‍රධාන හේතුව තමයි අපි මේ මාධ්‍ය හමුව කැඳවන මොහොත තුලත් පාර්ලිමේන්තුව තුල සාකච්ඡාවට ගැනෙනවා නව විදුලි බල මණ්ඩල පනත සම්බන්ධව. එතකොට එක පැත්තකින් විදුලි බල මණ්ඩල පනත නැත්නම් විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත කියලා ආණ්ඩුව මේකට මොන නම දැම්මත් හරි පැහැදිලි මේ පනත කියලා බැලුවට පස්සේ මේ පනත ඇතුලේ තියෙන්නේ විදුලි බල මණ්ඩලය කුට්ටි කරලා විකුණන්නේ කොහොමද කියන එක. ඒ නිසා මේක විදුලි බල මණ්ඩල පනත කියනට වඩා විදුලි බල මණ්ඩල කුට්ටි කිරීමේ පනත කියලා හඳුන්වන එක තමයි අපි හිතන්නේ මේ පනතට හම්බෙන්න උර හොඳම නම. ඒතකොට මේ පනත අද දවසේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සම්මත කර ගැනීම කියලා කියන්නේ මේ රටේ බරපතල බල ශක්ති අර්බුදයක් බරපතල විදුලි ශේෂ්ත්‍රය සම්බන්ධ අර්බුදයක් එන විදිහට තමයි මේ පනත සම්මත කරගන්න හදන්නේ. එතකොට මේ පනත සම්මත කිරීම කියලා කියන්නේ අනාගතයේ දවසක ලංකාව අඳුරු කරනවා කියලා තමයි පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා මේකට අත උස්සන්න යන්නේ, මේකට සහාය දක්වන්න යන්නේ, මේකට අදාළ තර්ක විතර්ක කරලා මේක සම්මත කරන්න යන්නේ. එතකොට මේ පනත සම්මත වුණාට පස්සේ දැනට තියෙන විදුලි බල ශේෂ්ත්‍රයේදීත් සාමාන්‍ය ජනතාව ලොකු පීඩාවකට පත් වෙලා තමයි ඉන්නේ. ඒතර දැන්ටත් සාමාන්‍ය ජනතාව විදුලි බිල ගෙවා ගන්න බැරුව ඉන්නේ. විදුලි බිල ගෙවා ගන්න බැරි නිසා ගොඩක් අය තමන්ගේ ගෙදර ෆෑන් එක ඕෆ් කරලා, සීතකරණිය ඕෆ් කරලා, ඒ වගේම විදුලි බල්බ් ටික වැඩිපුර තියෙනවා ටික ඕෆ් කරලා විදුලි බිල පාලනය කර ගැනීම සඳහා ලොකු කට්ටක් කන ගමන් ඉන්නේ මේ වෙලාවේ රටේ ජනතාව. ඒතර විදුලි බිල ගෙවා ගන්න බැරි ආයතන 980,000ක විදුලිය සම්පූර්ණ කපලා දාලා තියෙන්නේ. 100%ට 400%කින් විදුලි බිල වැඩි වෙලා සාමාන්‍ය ජනතාවට දරා ගන්න බැරුව තමයි දැනුත් සාමාන්‍ය ජනතාව ඉන්නේ. එතකොට මේන පනත අද පාර්ලිමේන්තුවේ ලහිලහියේ කඩිමුඩියේ සාකච්ඡාවට අරන් සම්මත කරගන්න හදන්නේ අපිට ආදරෙට නෙමෙයි, අපේ විදුලි බිල අඩු කරන්න නෙමෙයි, අපේ කප්පාදු කරලා තියෙන විදුලි අයිති ආය දෙන්න නෙමෙයි, විදුලිය සේවාවක් විදිහට තියෙනවා නම් ඒ සේවාවක් විදිහට තියෙන විදුලි සේවය විදුලිය නැවත මේක විකිණීම සඳහා තමයි මේ පනත ගේන්නේ. ඒතර හරියටම විදුලි බිලවත් ගෙවා ගන්න බැරුව ඉන්න මේ රටේ මිනිස්සුන්ට ඔලුවට පොල්ලකින් ගහනවා වගේ කරන්ට් එක වද්දන්න තමයි ආණ්ඩුව මේ පනත ගෙනල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේ පනත ගෙනල්ලා මොකද්ද මේකේ කරන්න යන්නේ? එතකොට මේකේ කරන්න යන්නේ විදුලි බල මණ්ඩලයේ දැන් තියෙන විදුලි බල රජයේ යටතේ තියෙන විදුලි බල මණ්ඩලයේ කොටස් 6කට කඩනවා. එතකොට ඒ කොටස් 6කට කඩන්නේ විදුලි බල මණ්ඩලයේ කොට ගන්න නෙමෙයි. ඒ කොටස් 6කට කඩන්නේ දැන් කොට උඩ යන ආණ්ඩුව මොනවා හරි විදියකට නඩත්තු කරගන්න තමයි කොට උඩ යන ආණ්ඩුවට බැලන්ස් එකක් ගහගන්න තමයි මේගොල්ලෝ විදුලි බල මණ්ඩලයේ විකුණන්න යන්නේ. කොහොමද කරන්න යන්නේ? එතකොට මේක අපිට ආදරයට නෙමෙයි. මේ විදුලි බල මණ්ඩලය කොටස් 6කට මේගොල්ලෝ කඩනවා. කඩන්නේ උත්පාදනය සඳහා සම්ප්‍රේෂණය, බෙදා හැරීම, වෙළඳාම, සැපයීම, ප්‍රසම්පාදනය කියලා කොටස් 6කට කඩනවා. මේ තියෙන්නේ දැන් මේ පනත පටන් ගද්දිම කියනවා විදුලි බල මණ්ඩලය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම, වෙළඳාම, සැපයීම, ප්‍රසම්පාදනය කියන කොටස් 6ට කඩලා විකුණන්න තමයි හදන්නේ කියලා, පුද්ගලිකාංශයට ලබා දෙන්න තමයි හදන්නේ කියලා මේ පනතේ තියෙනවා. එතකොට දැන් ඒ නිසා තමයි අපි කියන්නේ රජයේ යටතේ තියෙන විදුලි බල මණ්ඩලය කලින් විදුලි බල මණ්ඩල පනතේ කියනවා විදුලි බල මණ්ඩලයේ පනතේ කියනවා විදුලිය කියලා කියන්නේ සේවාවක් ලාභ ලබන්න නෙමෙයි හදලා තියෙන්නේ කියලා. හැබැයි දැන් මේ ගේන අලුත් පනතෙන් කියනවා නිශ්චිතවම සාධාරණ ලාභයක් ලැබීම සඳහා විදුලි බල මණ්ඩලයේ ඉදිරියේදී පාවිච්චි කරගන්න පුළුවන් කියලා. ඔබ හිතන්නකෝ දැන් ලාභ ලබන්නේ කියලා පනතේ තියෙනකල් දැන් තියෙන එකේ ලාභ ලබන්න බෑ, විදුලිය කියන්නේ සේවාවක්, ජල සම්පාදනය කියලා කියන්නේ සේවාවක් කියලා දැන් තියෙන පනත් වල තියෙද්දි මේක එහෙම් පිටින්ම මේ අලුත් පනත සම්මත වීම ඇතුලේ පරණ විදුලි බල මණ්ඩල පනත අහෝසි වෙනවා. ඒ පනත අහෝසි වුණාට පස්සේ ආණ්ඩුව මොකද කරන්නේ? සාධාරණ ලාභයක් ලබා ගන්න පුළුවන් කියන පදනමින් පුද්ගලිකාංශය මැදිහත් කරගෙන විදුලිය ලාභ ලැබීමේ සේවාවක් බවට පත් කරනවා. එතකොට මේ ලාභ ලැබීමේ සේවාවක් බවට පත් කරනවා. ඒතර මේක කරද්දී උත්පාදනය කිරීම සඳහා ඒ වගේම සම්ප්‍රේෂණය කිරීම, බෙදා හැරීම කියන නඩත්තුගෙන මෙන්න මේ කාරණා ඔක්කොම ටික පුද්ගලිකාංශයට බාර දෙනවා. විවිධ රටවල් වලට බාර දෙනවා. විවිධ ආයෝජකයන්ට බාර දෙනවා. ඒතර මේක කරන්නේ අපිට ආදරෙට නෙමෙයි, ආණ්ඩුව මේ විදුලි බල මණ්ඩලෙත් වහලා දාන්න, එහෙම නැත්නම් විදුලි සේවාවක් අපාදු කරන්න අදාළ තැනට තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. එතකොට මේක පුද්ගලිකාංශයට ආණ්ඩුව දෙනවා, නැත්නම් මේක විකුණලා දානවා. විකුණුවාට පස්සේ මේකේ ආදීනව කාටද හම්බෙන්නේ? මේකේ ආදීනව ටික සාමාන්‍ය ජනතාවට හම්බ වෙනවා. දැන් ඔබ හිතන්නකෝ දැන් අලුතින් ලහිලහියේ සාකච්ඡා කරලා සම්මත කරගන්න යන පනතේ තියෙනවා විදුලිය සඳහා සාධාරණ ලාභයක් ඒ අදාළ පුද්ගලික සමාගම් වලට නිර්ණය කරන්න පුළුවන්, තීරණය කරන්න පුළුවන්, ගන්න පුළුවන් කියලා. දැන් ඔබ හිතන්නකෝ සාධාරණ ලාභයක් කියන්නේ මොකක්ද? දැන් ඔබ දැක්ක පහුගිය දවස්වල බීලූණු ගෙන්නද්දී
බීලුණු ගෙන්නපු කොම්පැනි අයිතිකාරය ලබපු ලාභය ඔබ දැක්කා. කෝටි දහස් ගණනක්. ඊට පස්සේ උම්මලකර ගෙන්නද්දී අපි දැක්කා බද්ද අඩු කරගෙන බදු ගෙවන්න නැතුව විවිධ විදිය ටෙන්ඩර් දාලා එක එක මගඩි හරහා ලාභය ලබපු විදිය අපි දැක්කා කෝටි ගණනක්. ඒ වගේම සුදුලුණු ගේති, අර්තාපල් ගේති, උම්මලකොට්ටි ගේති, බීලුණු ටික ගේති, ලාභ ලබපු විදිය ආණ්ඩුව ලාභ ලබපු විදිය ඒවා ගෙන්නපු අය ලාභ ලබපු විදිය ඔබ දැක්කා. අපි දැක්කා ඒක ඇහුවට පස්සේ හැමෝම ඔලුව යට ගහගත්තා. මාර රශ්මියක් බීලුණු කන බීලුණු ටිකෙන් කනබත්පති මෙච්චර බදු ගහලද, කනබත්පති මෙච්චර හොරා කාලද කියලා හැමෝම ඔලුව යට ගහත. දැන් මොකද කරන්නේ? අර ඒ වගේම ප්‍රශ්නයක් විදුලි බල මණ්ඩලයට කරන්න යනවා. කොටස් කරලා මේ කොටස් ටික විකුණනවා, විකුණන ටික ගන්නවා, වෙන වෙන සමාගම් ඇවිල්ලා ඒ සමාගම් අරගෙන යාලට ඕන විදිහට විදුලි බල මණ්ඩලේ පාවිච්චි කරගෙන යනවා. ඊට පස්සේ ඒ පාවිච්චි කරගෙන ගියාට පස්සේ මේකේ පීඩාව, මේකේ කබලෙන් විපට වැටෙන්නේ මෙරට ලාංකීය ජනතාව, මෙරට සාමාන්‍ය ජනතාව, දැන්ටත් බිල ගෙවා ගන්න බැරි වෙන ජනතාව, දැන්ටත් ලයිට් එකක් ඕෆ් කරලා හරි ගෙදර බිල අඩු කරගන්න ඉන්න ජනතාව තමයි මේකෙන් කබලෙන් විපට වැටෙන්නේ. ඒ නිසා සාධාරණ ලාභයක් කියලා කියන මේක තමයි ලෝකේ එකම විදුලි පනත, විදුලි බල මණ්ඩල පනත ලාභ ලබන්න පුළුවන් කියලා මේ පනතටම ගෙනල්ලා නීතියක් කරලා තියෙනවා ලාභ ලබන්න පුළුවන් කියන එක. එතකොට ඒකෙ තෙන්ඩ ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් දැන් ආණ්ඩුව පැත්තෙන් එන එකක් මේ එක එක විවිධ පාර්ශව කියනවා මේ පනත හරහා මේක විකුණන්න යන්නේ කියලා. කෝ විකිණීම කියලා පන වචනයක්වත් මේ පනතේ නෑ කියලා. දැන් මේ පනත විකිණීම කියලා එක වචනයක්වත් නෑ කියලා තමයි කියන්නේ. අපිට හඳ තියෙන ආණ්ඩුවෙන් දැන් ගල්බනිස් වල ගල් තියෙනවද? අර පහුගිය දවසේ කෙනෙක් කිව්වා වගේ මාළු පාම් වල මාළු ඉන්නවද? ඒ වගේ මේගොල්ලෝ මොකද කරන්නේ? කොලේ වහලා ගහන්නේ. කොලේ වහලා ගහන්නේ කොහොමවත් නෙමෙයි. මේ පනතේ විකිණීම කියන වචනේ නෑ. මොකද මේගොල්ලෝ දාන්නේ? මේගොල්ලෝ දාන එක තමයි ආයෝජනය කරනවා. එහෙම නැත්නම් ආයදානයක් වද ප්‍රතිව්‍යවගත කරනවා. එහෙම නැත්නම් මොකද කලමනාකරණය සඳහා වෙන පාර්ශවයන්ට බාර දෙනවා. එහෙම. දැන් හිතන්නකෝ ගුවන්තොට පොළවල් විකුණද්දි ඒකට කියන්නේ මොකද්ද? ගුවන්තොට පොළවල් කලමනාකරණය කිරීම සඳහා වෙනත් සමාගම් වල ලබා දෙනවා. වෙනත් රටකට ලබා දෙනවා. එහෙම තමයි කිව්වේ. දැන් මේකේ මොකද කියන්නේ? ප්‍රතිව්‍යවගත කරන්න තමයි මේ ඔක්කොම කරන්නේ. ඒ නිසා එහෙම කරන ගල හරි පැහැදිලි. ආණ්ඩුව පැත්තෙන් මේක විකිණීම කියලා වචනයක්වත් නැහැ කියලා තිබුණට හරි පැහැදිලි විකුණන එක තමයි කරන්නේ. නැත්තම් ඔබ හිතන්න විදුලිය බෙදා හැරීම වෙන කෙනෙක්ට ලබා දෙන. මොකද කරන්නේ එතකොට? ඒ එන කෙනා මොකද්ද කරන්නේ? ඒ එන කෙනා කරන්නේ යාගේ සමාගම හරහා විදුලිය බෙදා හරිනවා, නඩත්තු කරනවා, ඒකට විදුලි කරන විතර හරි පැහැදිලි. මේක පුද්ගලීකරණයට විතරක් නෙමෙයි වෙන අපේ සම්පූර්ණ බලශක්ති ආධිපත්‍ය වෙන සමාගම් වලට පවරන පනතක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. අනිත් එක මොකද්ද? අනිත් එක තමයි ඇමතිවරයා සර්ව බලධාරියෙක් කරලා තියෙන මේ පනත ඇතුලේ. දැන් ඇමතිවරයා හදාගත්ත මේ පනතේ සම්පූර්ණ ඇමතිවරයා සර්ව බලධාරියෙක් කරලා තියෙනවා. ඒක කොහොමද? විදුලි බල මණ්ඩලයට අදාළව බලපත්‍ර නිකුත් කරද්දී ඇමතිට ඒ බලපත්‍ර අනුමත කරන්නත් පුළුවන්, ඒව කල් දාන්නත් පුළුවන්, ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. එහෙම තමයි තිබුණේ. එතකොට දැන් කැබිනට් මණ්ඩලයක් තියෙනවා. ඒකත් ඔක්කොම ආණ්ඩුවට ඕන විදිහට යන ජනාධිපතිවරයා ඉන්නවා. එයා දොන්ත බබක්ක වගේ මුකුත් දන්නෙත් නෑ වගේ ඉන්නවා. ඒ වගේ තමයි එයා ඉන්නේ. හැබැයි ඇමතිවරයා මොකද කරන්නේ? මේ ගෙනාව පනත ඇතුලේ ඇමතිවරයාගේ බලය සම්පූර්ණ වැඩි කරගෙන තියෙනවා. එතකොට ඇමතිවරයාට පුළුවන් තමන්ගේ හිතවත් ගෝල බාලයන්ට, හිතවත් අයට විදුලි බල ශේෂ්ත්‍රයේ බලපත්‍ර ටික ලබා දීලා කොමිස් කුට්ටිය සාක්කුවට දාගෙන ඒ කොමිස් ටික ගනිද්දී පුළුවන් මේ අයට ඕන විදිහට කරන්න. දැන් ඔබ හිතන්නකෝ එක්ස්ප්‍රස් රොයල් නෞකාව සම්බන්ධ සිද්ධියේදී ඒකට ඩොලර් බිලියන ගාණක් ලංකාවේ රජයට ගන්න තිබුණා වන්දි විදිහට. දැන් කෝ ඒක ගැන කවුරුත් කතා කරන්නේ. ඒ කතා කරන්නේ නැත්තේ ඒකට සම්බන්ධ ඇමතිවරු ටික යටින් කොමිස් ටික සාක්කුවේ දාගෙන ඒ සිද්ධිය උඩින් වහලා තියෙනවා. දැන් මේ වගේ මොකද වෙන්නේ? මේ වගේ ඉන්න මගෝඩිස්තුමෙක්ට, මේ වගේ ඉන්න ඇමති කෙනෙක්ට අසාමාන්‍ය බලයක් මේ පනතාවේ ඇතුලේ ආවම එයා කරන එක තමයි මේකෙන් සල්ලි ටික දාගෙන ඉවර වෙලා අනේ ඕන විදියකට රටේ මිනිස්සු පොල් ගාගත්තක් කමක් නැහැ කියලා ඇමතිවරයාට ඕන විදියට වැඩ කරන එක. දැන් ඒ නිසා ඔය එකක්වත් කරන්නේ රට ගැන හිතලවත්, සාමාන්‍ය ජනතාව ගැන හිතලවත් නෙමෙයි, තමන්ගේ ආණ්ඩුවේ උන්නතියයි ඒ වගේම ඔවුන්ගේ බඩගෝස්තරය රැක ගැනීමයි කියන තැන ඉඳලා. ඉතින් මෙන්න මේකත් එක්ක තමයි මෙන්න මේ ප්‍රශ්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ පනත කඩිමුඩිය ගෙනල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සම්මත කරගන්න යද්දී මේක පනත් කෙටුම් පතක් විදිහට ගැසට් කරපු ගමන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා විවිධ පාර්ශව මේකට දාල විරෝධතා ගොනු කරා. ඒ විරෝධතා ගොනු කරාට පස්සේ දැන් රනිල් වික්‍රමසිංහගේ ගමන නතර කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් හම්බ වෙලා තියෙනවා මේ පනත මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරන පනතක් කියලා සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරිපත් කළ අන්දර ශ්‍රේෂ්ඨාධිකරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 එක වගන්තියට, 3 වෙනි වගන්තියට, 76 වෙනි වගන්තිය උල්ලංඝනය වෙනවා කියලා මේක කියලා තියෙනවා. දැන් ඔබ හිතන්නකෝ මේගොල්ලෝ මේක ගේන්න හැදුවේ කොහොමද? ගේන්න හැදුවේ ලහිලහියේ අවුරුදු මාසේ සම්පූර්ණ අවුරුදු නිවාඩුව ඇතුලේ මේක පාර්ලිමේන්තුවට ගෙනල්ලා, ඒ ගෙනල්ලා කාටවත් මේක අමතක වෙන තැනට ගෙනල්ලා, ඊට පස්සේ ලොකු බලතල ගොඩක් ඇමෙතිට හදලා එහෙම තමයි ගෙනල්ලා. දැන්
ජාතික අවශ්‍යතාවයක් විදිහට මේක අද සම්මත කරගන්න සාකච්ඡාව ගන්න. හැබැයි ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් දැන් මේ වෙද්දි දෙල තන සංශෝධන ටිකක් අපි බලන් ඉන්නේ ඔය සංශෝධන ටික කොලේ යටින් ගහලා මේගොල්ලෝ සම්මත කරගනීවි කියලා. ඇයි අපි එහෙම කියන්නේ? ඔන්ලයින් සේෆ්ටි බිල් එකට අදාළව ඔන්ලයින් සේෆ්ටි බිල් එකට අදාළව සංශෝධන ගොඩක් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉදිරිපත් කරා. හැබැයි ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් සංශෝධන ගොඩක් ඉදිරිපත් කරාට පස්සේ ආණ්ඩුව මොකද කරේ? පාර්ලිමේන්තු ආණ්ඩුවේ පාර්ශවය මොකද කරේ? මේක කොලේ වහලා ගහලා තමයි සම්මත කරගත්තේ. මේක කොලේ වහල ගහලා රටේ ජනතාව අන්දලා සම්මත කරගත්තා. දැන් ලහිලහිය මේ පනත ගේද්දිත් අපි හිතනවා ඔව් එහෙම කරන්න තමයි ආණ්ඩුව හදන්නේ. නැත්තම් ඔබ හිතන්නකෝ රට පුරාම ගම් වතුර ගලලා. රටේ ගොඩාක් තැන්වල ගම් වතුර ගලලා. ඒ ගම් වතුර ප්‍රශ්නෙට උත්තර දෙන්න ආණ්ඩුවට තදියමක් තිබෙන්නේ නැහැ නේ මෙච්චර. දැන් මේ රටේ දැන් තමයි තන් තැන්වල කළුතර පැත්තේ, ඊට පස්සේ කොළඹ අවිස්සාවේ ලොහමාගම පැත්තේ, ඊට පස්සේ මාතර පැත්තේ, ගාල්ලේ නෙළුව පැත්තේ, දැන් මේ හැම පැත්තකම ගම් වතුර ගලලා රටේ තියෙනවා. දැන් කොහ ආණ්ඩුවට තදියමක් ඔය ගම් වතුර ප්‍රශ්නෙට උත්තරයක් හොයන්නේ? කෝ ආණ්ඩුවට තදියමක් මේ මිනිසුන්ට අපතැන්ුවන්ට සහන දෙන්න. කෝ ආණ්ඩුවට තදියමක් මොනවා හරි විදිහකට තව මේ රටේ තියෙන ප්‍රශ්න එක්ක බෙදලා. ඒවමකුත් නැහැ. දැන් අනාත්දින සේවකේ වර්ජනයක ඉන්නවා. දැන් ඒවට උත්තර දෙන්න තදියමක් ආණ්ඩුවට නැහැ. විශ්වවිද්‍යාල ටික වැහිලා ගිහිල්ලා. ඊට පස්සේ තව තව වෘත්තීය සමිති සංගම් විවිධ ඉල්ලීම් දිනමි ඉල්ලමින් රටේ විවිධ සටන් කරනවා. ඒවට උත්තර දෙන්න ආණ්ඩුවට තදියමක් නැහැ. තියෙන තදියම මොකද්ද? මෙන්න පිටු ලොකු ගානක පනතක් ගෙනල්ලා මේක තදියමක් විදිහට සම්මත කරගන්න හදනවා. ඒතර අපි හිතනවා මේක ගේන්නේ මේක ගේන්නේ රටේ ආරක්ෂාවටවත් විදුලි බල ශේෂ්ත්‍රය රකින්නවත් මොකුත් නෙමෙයි ආණ්ඩුවේ ආරක්ෂාවට තමයි මේක ගේන්නේ. කඩි මුඩියේ ගෙනල්ලා මේක සම්මත කරගන්න හැදුවා. ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් සංශෝධන ටිකක් දීලා දෙනවා. අපි හිතනවා ආණ්ඩුවේ කඩි මුඩියට ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය කියලා කියන්නේ අපි හිතනවා ඒක හොඳ පාඩමක්. ඒ නිසා හොඳ පාඩමක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය ආණ්ඩුවට. හැබැයි ආණ්ඩුව කොලේ වහලා මේක ගහන්න යනවා නම් අපි ආණ්ඩුවට කියනවා ඒකත් කරන්න වෙන්නේ නැති වෙයි. ඒ නිසා මේ සංශෝධන ටික යටපත් කරලා ඔන්ලයින් සේෆ්ටි බිල් එක වගේ මේක සම්මත කරගන්න ආණ්ඩුව උත්සාහ කරන්න පුළුවන්. හැබැයි අපි ජනතාවට කියන්නේ මේක මහපාරේත් පරද්ද කරන්න ඕනේ. පාර්ලිමේන්තුව ඇතුලේ මේගොල්ලෝ අත උස්සලා සම්මත කරයි. මොකද ওই පාර්ලිමේන්තුවේ ජනතාවට විරුද්ධ වෙන ඕන පනතක් සම්මත කරන්න තමයි අර පොහොට්ටුවේ පොදු ජන පෙරමුණේ මාන්ත්‍රීවරු ටික ලෑස්ති වෙලා ඉන්නේ. මොකද ඒගොල්ලෝ එයාලගේ දේශපාලන බලය ආරක්ෂා කරගන්න ඉන්නවා. ඉතින් රනිල් පප්පා මොකක් හරි කියපු ගමන් රනිල් පප්පා කියන ඕන එකට හොයියා කියලා අත උස්සනවා. ඊපස් රනිල් පප්පගේ කැබිනට් එකේ ඉන්නවා. කැබිනට් එක ගේනවා පනතක්. ඒ පනතක් කවුරු හරි අමිති කෙනෙක් ගෙනාව ගමන් මොකද කරන්නේ? රනිල් පප්පඩ තියෙන යාළුකමට අර ඔක්කොම අත උස්සනවා. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන යාළුවට කිසි දැකීමක් නැහැ. මේක කරනවා. ඒ නිසා අපි හිතනවා විදුලිය සේවාවක් විදියට තියෙන්න ඕනේ. මොකද ලෝකේ ඕනම රටක විදුලිය, බලශක්තිය, ආහාර කියලා කියන්නේ ඒ ආහාර සුරක්ෂිතතාවය කියලා කියන්නේ ලෝකේ ඕනම රටක අයිතියක්, ස්වාධීන අයිතියක් විදියට තියෙන එකක්. හැබැයි අපි මොකද කරන්නේ? දැන් මේ පනත හරහා මේක වෙන රටකටම දෙනවා. දැන් ඔබ හිතන්න අලුත් විදුලි බල මණ්ඩල පනතේ තියෙනවා ලංකාවේ විදුලි බල ශේෂ්ත්‍රය, ලංකාවේ විදුලි බල ජාලය සම්බන්ධ කරන්න පුළුවන් ලෝකේ වෙනත් රටවල් එක්ක කියලා. දැන් ඔබ හිතන්නකෝ ලෝකේ වෙනත් රටවල් කියලා ලංකාව වටේ මොනවද තියෙන රටවල්? මාලදිවයිනේ නෑ. ලංකාවේ ළඟම තියෙන රට තමයි ඉන්දියාව. ඉන්දියාවත් එක්ක තමයි ලංකාවේ බල ශක්ති ශේෂ්ත්‍රය, විදුලි බල ශේෂ්ත්‍රය සම්බන්ධ කරන්න යන්නේ. ඒකට තමයි ඉන්දියාවත් එක්ක ලංකාව ඒකට සාකච්ඡා කරලා තියෙනවා. සාම්පූර්ණ වල බලාගාරය ගහනවා. ඒ ගහන බලාගාර වල අයිතියයි, ඊට පස්සේ ත්‍රිකුණාමලයේ ගන්න තෙල් ටැංකියෝ මේවා එක්ක එන ඒ බලශක්තිය අයිතියයි. ඒ ඔක්කොම පාවිච්චි කරලා ඉන්දියාව ලංකාවට විදුලිය ලබා දෙන ප්‍රධාන සේවා සපයන්න බවට පත් වෙනවා. මේක පුත්තිලි කංචිර දුන්නා. ඒ වගේම ඉන්දියාවට දුන්නා. ඒතකොට මේකේ තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි එතකොට අපි බලන් ඉන්න ඕන ලංකාවේ විදුලිය කවදයිද කවද නැති වෙයිද කියලා පණ බයකින් අපි ඉන්න ඕනේ. ඇයි ඒ? ඔබ හිතන්නකෝ ලංකාවේ තෙල් නැවක් පරක්කු වුණොත් කරන්ට් එක නැහැ. නියගේ මාසෙ දෙකක් තුනක් ඇල්ලුවොත් විදුලිය නැහැ. එහෙම තමයි තියෙන්නේ. එහෙම එකේ අපේ රටේ විදුලිය පාලනය කිරීමේ සඳහා ස්විච් එකම අපි දෙනවා අල්ලපු රටට ඉන්දියාවට. දැන් ඉන්දියාවට ඒ ස්විච් එකම දුන්නාට පස්සේ ඉන්දියාවේ මෝදි දැන් මැතිවරණෙ දිනලා එයාගේ දේශපාලන බලවියාපෘතිය ලෝකෙ පුරා කොහොමද කරන්නේ කියලා තමයි සැලසුම් කරමින් ඉන්නේ. ඒක තිප්පොලක් බවට ලංකාවපත් කරනවා. ඒ ලංකාවපත් කිරීම සඳහා අතහිත දෙන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල අනුමත කරන පොර්ටුවේ මන්ත්‍රීවරු මෙන්න මේ ටික කරලා මේ රට ඉන්දියාවේ කොලනියක් බවට පත් කිරීම, ඒ වගේම වෙනත් රටවල් වල අතකොළුවක් බවට පත් කිරීමට, ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ IMF එකේ අතකොළුවක් රූකඩයක් බවට පත් කිරීම සඳහා ආණ්ඩුව යන මේ දේශපාලන ආර්ථික වැඩපිළිවෙල නතර කරන්න ඕන. ඒතර මේක නතර කරන්න යද්දී අපි දන්නවා රටේ ජනතාව බහුතරයක් දෙනා හිතාගෙන ඉන්නවා ඊළඟ මැතිවරණය ආව ගමන් මේ ප්‍රශ්න ටික ඔක්කොම බේර ගන්න පුළුවන් කියලා. ජනතාව හිතන් ඉන්නේ මැතිවරණයක් එනවා. තව දවස් 45යි, පෝය 2යි 3යි තව තියෙන්නේ. ඒ මැතිවරණය ආවට පස්සේ මේ රටේ ප්‍රශ්න ටික ඔක්කොම විසඳනවා කියලා තමයි මේ රටේ ජනතාව හිතන් ඉන්නේ. හැබැයි අපි කියනවා ඔබ ඊට කලින් තිබුණු හැම මැතිවරණකම ප්‍රතිඵලය ගන්න, හැම මැතිවරණකෙම පස්සේ ආණ්ඩු පත්තුණු විදිය ගැන ඔබ කල්පනා කරලා බලන්න. ඒ ආණ්ඩු ජනතා අප්‍රසාදයට පත්තුණු විදිය ගැන ඔබ හිතලා බලන්න. ඔබ හිතපු ජයග්‍රහණ ඔබ බලාපොරොත්තුන් රට එතනින් පස්සේ හැදුනද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඒ නිසා අපි කියනවා දැන්
රනිල් වික්‍රමසිංහ හදන්නේ තදියමේම පනත්තික ගෙනල් ඔක්කොම සම්මත කරගෙන මැතිවරණෙත් ගැන කතා නොකර තමයි රනිල් වික්‍රමසිංහ යන්නේ. දැන් ඔබ හිතන්නකෝ රනිල් වික්‍රමසිංහගෙන් අද ඇහුවොත් මැතිවරණය ගැන මොකද කියන්නේ? බලමු එච්චරයි. ඒ වගේම මැතිවරණ කොමිෂම කියලා දෙනවා මැතිවරණ නිශ්චිත කාලේ තියෙනවා කියලා. දැන් ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගේ වන්දි බට්ටියෝ ටික මොකද කරන්නේ? වන්දි බට්ටියෝ ටික කියනවා අනේ රනිල් වික්‍රමසිංහට තව අවුරුදු දෙකක් කල් දෙමු ජනමත විචාරණයක් තියලා. වෙන අපේක්ෂකයෝ කවුරුත් ඉදිරිපත් වෙන්න එපා. රනිල් වික්‍රමසිංහ හොඳයි. කවුද කියන්නේ? ඒගොල්ලෝ. දැන් ඒගොල්ලෝ තමයි කියන්නේ රටේ ජනතාවගේ මතය තියෙද්දි රටේ ජනතාවගේ විරුද්ධ මතයක් ඒකට තියෙද්දි දැන් නහයෙන් අඬන ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වෙදිකානේ රනිල්ට කරන්න දෙන්න රනිල්ට කරන්න දෙන්න රනිල්ට කරන්න දෙන්න කියලා. ඒ නිසා රනිල්ට කරන්න දෙන්න කවුරුත් මේ රටේ බලාගෙන නැහැ. රනිල් එලවන්න තමයි මේ රටේ ජනතාව බලන් ඉන්නේ. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මේ රනිල් වික්‍රමසිංහව එලවා දෙමින් සඳහා වෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමු රනිල් වික්‍රමසිංහ දැට්ටත් බෙදලා දෙන්න. පළාත් පාලන ඡන්දේ කල් දාගෙන පළාත් සභා ඡන්ද අවුරුදු ගානකින් තිබිලා නැහැ. පළාත් සභා ඡන්ද දැන් ඊට පස්සේ යෝජනා කරන් ජනාධිපති වෙන්නේ නොතියා යන්නේ. ව්‍යවස්ථාව අනුව තියන්න ඕන. නමුත් නොතියා යන්න ගහන්න පුළුවන් ගේම මොකද්ද කියලා බලන්න. ඒතකොට ජනමත විචාරණයක් තියලා නම් ඒකට උත්සාහ කරනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුව කලින් විසුරුලා Taman ඩෝර විදිහට ආණ්ඩුවක් පත් කරගන්නවා. මෙන්න මේ දේශපාලන සෙල්ලම් ටික ඔක්කොම දැන් රට ඇතුළේ වෙනවා. මේ දේශපාලන සෙල්ලම් ටික ඔක්කොම රට ඇතුළේ වෙද්දි තමයි විදුලි බල මණ්ඩල පනත ගිනල්ලා ඒ අස්සේ සම්මත කරගන්නේ. මේ ඔක්කොම වෙන ගමන් තමයි මහ බැංකුවේ සී කොටස් 120ක් පුද්ගලීකරණය කිරීම සඳහා පනත ඉස්සරහට එන්න යන්නේ. මේ ඔක්කොම එක් අස්සේ තමයි අධ්‍යාපන ශාස්ත්‍රයේ පුද්ගලීකරණය කිරීම සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මේගොල්ලෝ ගේන්නේ. මේන්න මේ අස්සේ තමයි ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත නැත්තම් ත්‍රස්ත විරෝධී පනත ගෙනල්ලා සම්මත කරගන්න හදන. ඒ නිසා රනිල් වික්‍රමසිංහ යන්න යන්නේ ඉතාම අත්නොමතික පාරක, ජනතා විරෝධී පාරක, ජනතාවගේ මතයට කන් දෙන්නේ නැති පාරක, ජනතාව මහපාට ඇදලා දාන පාරක, ජනතාවගේ ආර්ථික අර්බුදේ වැඩි කරන පාරක, ජනතාවට කණ්ඩ බොන්න දෙයක් හොයාගන්න නැති කරන පාරක, තරුණයන්ගේ රැකියාව විරැකියාව වැඩි කරන පාරක, ඒ වගේම මේ රටේ සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න බැරි තරම් වටපිටාවක් හදන පාරක. ඒ නිසා අපි කියන රටේ ජනතාවට අපි මේකට උත්තර හොයමු. අපි මේකට උත්තර හොයමු. මේ උත්තර හොයද්දී වෙන වෙන පාර්ශ්ව සම්බන්ධව විශ්වාසය තියාගෙන ඉන්නවට වඩා අරයාවම මේක හරියයි, මෙයාවම ඒක හරියයි, තව කෙනෙක් ආවම හොඳටම හොඳයි, අරගොල්ලෝ තමයි හොඳම අය කියලා විශ්වාස කරනවට වඩා අපි විශ්වාස කරමු මෙන්න මේවා නැවත හැරවීම සඳහා මිනිස්සුන්ගේ බලයක් ගැන අපි විශ්වාස කරමු. මිනිසුන්ගේ සටනක් ගැන අපි විශ්වාස කරමු. ඒ සටන තුලින් මේ එන අනපනත් ඉරාදෙමීම සඳහා මේ එන පනත් නැවත ආපසු හරවා යෑම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙලක් සකස් කරමු කියන යෝජනාව අපි කරනවා. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා අද දවසේදී මේගොල්ලෝ මේ පනත ගැන සාකච්ඡා කරයි, මේවා ගැන ලොකු තර්ක විතර්ක කරයි, මේවා සම්මත කරගනි. හැබැයි යනකොට ආණ්ඩුවට හොඳට මතක තියාගන්න මේ එක පනතක්වත් ජනතා මතය නොසලකා සම්මත කරගත්තට මේ එක පනතකටවත් ඉඩ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. මොකද ඒකට හේතුව තමයි මේ මොනවා සම්මත කරත් මේවා හැම එකකටම ඉහලින් තමයි ජනතා බලය තියෙන්නේ. හොර කප්පාදු කරපු වෙලාවේ කප්පාදුව නැවත හැරෙව්වේ ජනතා බලය. ඒ වගේම ගුරු වැටුප් ප්‍රශ්නේ වෙලාවේ ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නේ බේරගත්තේ මහාභාරේ ගුරුවරු කෑ ගහලා ප්‍රශ්නේ බේරගත්තේ. එමනම් මේ විදුලි පනත්, මහ බැංකුව විකුණන පනත්, අර්ථසාධක අරමුදල කොල්ල කාපු පනත්, ඒ වගේම ත්‍රස්ත විරෝධී පනත් මේ සියල්ල මහාපාරේ ජනතාවත් එක්ක නැවත ආපස්සට හරවන්න ඕන කියලා අපි යෝජනා කරනවා. ඒ නිසා මේ රටේ සියලු ජනතාවට අපි ආරාධනා කරනවා ඒකත් එක්ක එකතු වෙමු, අත්වල බැඳගමු, මේ සටන කණ්ඩ විශ්වරට අරගෙන යන්න කියලා. මම නිහාල් අජිත්, ජනාර්ගලි ව්‍යාපාරී ජාතික කමිටු සමාජික මාධ්‍යවේදී සහෝදරුනි, අපි දන්නවා අද මේ හදිසියේ මේ මාධ්‍ය හමුව කැඳවන ජනාර්ගලි ව්‍යාපාරය හැටියට මේ වෙලාවේ අද මේ වෙනකොටත් පාර්ලිමේන්තුව ඇතුලේ මේ විදුලි බල ලංකා විදුලි බල මණ්ඩලයේ කොටස් කීපයකට කඩලා විකිණීමට අවශ්‍ය පිබුරුපත් සකස් කරමින් ඉන්නවා. ඒ මොහොතක තමයි අද අපි මේ මාධ්‍ය හමුව කැඳවන්නේ. අපි රනිල් වික්‍රමසිංහගෙන් මේ ආණ්ඩුවෙන් අහනවා, එතකොට මේ මීට කලින් මේ වගේම අනපනත් සම්මත කරලා මේ වගේම රාජ්‍ය ආයතන මේ වගේම ජනතාවට සුභසිද්ධියට තිබුණු ආයතන විකුණු බොහෝ ගාණක් විකුණලා දාලා තියෙනවා. ඒ විකුණවා දාපු රාජ්‍ය ආයතන තුලින් අද වෙනකොට Taman බලාපොරොත්තු වෙච්ච රටේ බලාපොරොත්තු වෙච්ච සංවර්ධනයට ගිහිල්ලා තියෙනවද? රටට අවශ්‍ය කරන ඩොලර ටික ලැබෙනවද? එහෙම නැත්නම් රටට අවශ්‍ය තියෙන සම්පත් ටික ලැබිලා තියෙනවද? මේකෙන් වෙච්ච එකම දේ ජනතාවට තිබිච්ච සහනයක් ගන්න යම් සේවාවක් ගන්න ආයතනයක් තිබුණා නම් ඒ ආයතනයේ පුද්ගලික මුදලාලි කෙනෙකුට විකුණපු එක විතරයි මේ වෙනකොට මේ ආණ්ඩුව කරලා තියෙන්නේ. ඒ නිසා නැවතත් අපි කියනවා මේ ආණ්ඩුවේ ගමන බොහොම අති භයානක ගමනක්. මේ ආණ්ඩුව දැන් රනිල් වික්‍රමසිංහ දැන් යන්න හදන්නේ මේ මැතිවරණ සිටියම සම්පූර්ණ අකුණලා දාලා, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව මැතිවරණ කල් දමමින් ජනාධිපති උනේ තව දෙකකින් කල් දාන්න පාලිතරංග බණ්ඩාර යෝජනා කරනවා. ඒ ඇත්ත යෝජනාව එන්නේ රනිල්ගෙන්. ඒ රනිල්ගේ හඬ තමයි පාලිතරංග බණ්ඩාරේ කටින් පිට වෙන්නේ. ඒ නිසා අපි කියනවා ජනතාවාදී ජනාර්ගල ව්‍යාපාරය හැටියට
මේ මැතිවරණ කල් දැමීම ඒ වගේ මේ රාජ්‍ය ආයතන විකුණා දැමීමට සම්පූර්ණ අපි විරෝධය ප්‍රකාශ කරනවා. ඒ වගේම මීට එරෙහිව මේ රටේ ජනතාව පෙළගස්සීමටත් ඒ වගේම මේ අනපනත් මේ ජනතා ද්‍රෝහී අනපනත් ඒ වගේම මැතිවරණ සිටීමක් උළලා තමන්ගේ ඒකාධිපත්‍යයෙන් වීරුවෙන් බලයේ ඉන්න උත්සාහ කරන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පළවා හැරීමටත් අපි කටයුතු සූදානම් කරනවා කියන එක කියන්නට ඕනේ. ඒ වගේම තමයි මේ රටේ ණය වාරිකය දැන් ණය වාරිකය ඩොලර් බිලියන 4.2ක් අපිට ගෙවන්න තියෙනවා. මුළු සංචිතය ඩොලර් බිලියන 5යි දැනට තියෙන්නේ. ඊග වාරික 5ක් තියෙනවා. එතකොට අපිට දැන් ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 21ක්. නමුත් සහෝදරවරුනි මේ ඩොලර් බිලියන 21ක් ගෙවන්න තියෙනවා සංචිතයේ ඩොලර් බිලියන 5ක් අපි එකතු කරගෙන තියෙනවා. දැන් රට හරි දැන් අපේ ප්‍රශ්න ඉවරයි. ඒ වගේම දැන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි රට හුරු තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේ කරපු වැඩේ? ණයකෙ වෙන එක නවත්තලා තව ණය අරගෙන ජනතාවට බඩු ටිකක් ගෙනල්ලා දීලා, හාල් ටිකක් ගෙනල්ලා බෙදලා මේ රට සම්වර්ධිතයි කියලා කියනවා. මොකද්ද මේ විහිළුව? අනිත්සුගේ මොකද්ද මේ විහිළුව? ඉතින් ඒ නිසා සහෝදරවරුනි අපි තේරුම් ගන්න ඕනේ දැන් මේක කියනවා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා දැක්ක අපි දැක්ක පහුගිය කාලේ කියනවා මේ ගෑස් ටික තියෙන්නේ, ඉන්ධන ටික තියෙන්නේ, ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික තියෙන්නේ, බෙහෙත් ටික තියෙන්නේ, මේ ඔක්කොම සෙල්ලම් අපිට දාන්න පුළුවන් වෙලා තියෙන්නේ ණය නොගෙවා ඉන්න තාක්කල් විතරයි කියලා. ඒ නිසා මේ ණය ගෙවන්න ගත්තට පස්සේ හරියට අපට දැනෙනවා මේ අර්බුදයේ ගැඹුර, මේ අර්බුදයේ තරම 2022ටත් එහාට ගිය අර්බුදයකට අපි දැන් තල්ලු වෙලා තියෙනවා. ඒ නිසා අපේ ජනතාවාදී ධන අරගල ව්‍යාපාරයේ හැටියට අපි කියනවා ජනතාවට මෙන්න මේ කරුණු තේරුම් අරගෙන මහා පාරේ මේ අනපනත් කියන මේ දේශද්‍රෝහී ආණ්ඩුව පරාජය කිරීමට ජන ජනාරගල ව්‍යාපාරය සමග පෙළ ගැහෙන්න කියන ඉල්ලීම